ජීවන වියදම අධික ලෙස රටේ වැඩිවෙමින් තිබෙන්නේ. මිනිසුන්ගේ ජීවිතේ නමාරුයි. දැන් බලන්න පෞගේ දවස්වල ඉන්ධන මිල වැඩි කිරීම හරහා මහා විශාල පහරක් රටේ ජනතාවට සිදු වුණානේ. සේවාවලට නිෂ්පාදනයට මේ හැම එකටම. දැන් ඒකේ අතුරු ප්‍රතිඵලයක් තමයි අද මේ වාර්තා කරලා තිබුණේ පාන් ගෙඩියක් රුපියල් 10කින් වැඩි කරන්න අවශ්‍යයි කියලා. කියන රුපියල් 10ක් කියන්නේ ජනතාවට බරපතල වෙනවා. මොකද හේතුව නිවසකට දිනකට පාන් රත්තල් දෙකක් ගත්තොත් මාසයකට කොච්චර අමතර වියදමක්ද කියලා බලන්න. මේක පොල් ගෙඩියටත් බලපානවා, සෙමන්ටින් එකටත් බලපානවා, හාල් ටිකටත් බලපානවා, යන එන ගමන බිමටත් බලපානවා, අනික සියලු දේවල් වලට බලපානවා. ඉතින් ඒක නිසා පාන් රාත්තල රුපියල් 10කින් වැඩි කිරීමට අවසර ඉල්ලීම හරහා ජීවන වියදමට එල්ල වෙන මරු පහර අපි තේරුම් ගන්න ඕන. පාන් විතරක් නෙවෙයිනේ, මේ සියලු බේකරි නිෂ්පාදන මේ ආකාරයෙන් දෙගුණ තෙගුණ වෙලා වැඩි වෙනවා. ඉතින් අපි අහන්නේ මේක නේද පාලනය කරන්න ඕනේ? ආණ්ඩුවක් විශේෂයෙන්ම කළ යුතුව තිබෙන්නේ ජීවන වියදම පාලනය කරලා ජනතාවට යහපත් ලෙස සැනසීමේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන එක. ඉතින් නිදල්ලේ යන්න හරිනවා නම් මොකටද ඇමතිවරු? නිදල්ලේ මේ මිල ගණන් නියම වෙනවා නම් මොකටද ආණ්ඩුවක්? ඉතින් මිනිස්සු අහන්නේ ඒක. එහෙමනම් නිදල්ලේ යන්න හරින්න නම් ආණ්ඩුවක් සහ ඇමතිවරු පත් කරගන්න ඕන නැහැ. ඉතින් ඒක නිසා රටේ ජනතාවට මේවා පාලනය කරලා යම් සහනදායි දෙයක් කරන්න සමත් වෙනවා නම් ඒක තමයි ආණ්ඩුවක් කළ යුතුව තිබෙන්නේ. නමුත් මේ ආණ්ඩුව සියලු අංශවලින් දැන් අසමත් වෙලා තිබෙනවා. එතකොට ව්‍යාපාරිකයන්ද මේ වැඩි මිලට බඩු විකුණන්නේ? ඇත්තටම ව්‍යාපාරිකයන්ට ඒ විකිණීමට සිදු වෙලා තිබෙන්නේ ඔවුන් ගන්නෙත් වැඩි මිලට. දැන් සමහර අය මම දැක්ක හාල් ගැන එහෙම කියන කතා, එළවලු ගැන කියන කතා. ඇත්තටම මේවායේ මිල වැඩිවෙන්නට හේතු ගණනාවක් තිබෙනවනේ. එකක් තමයි ඉන්ධන, අනිකුත් පිරිවැය වියදම්, ඒ වගේම භාණ්ඩවල අමුද්‍රව්‍ය වියදම අධික වීම. දැන් පාන් කිව්වහම පාන් වලට පිටිමිල වැඩි වුණාම පාන් රාත්තල අඩුවෙන් දෙන්න බැහැනේ. ඒකට මේ ගැසට් ගහලා හරියන්නේ නැහැ. දැන් බලන්න ගැසට් කොච්චර ගැහුවද කියලා. පොල් ගෙඩියට ගැහුවා, හාල් ටිකට ගැහුවා, සෙමන්ටින් එකට ගැහුවා, පරිප්පු ටිකට ගැහුවා, කොච්චර ගැසට් ගැහුවද. හැබැයි ගැසට් ගහලා ආණ්ඩුව කියනවා මිල පාලනය කරලා තියෙනවා, ඒකට ඉහළ යන්න බෑ කියලා. හැබැයි කොහෙද ඒ ගැසට් එකේ තියෙන මිලට බඩු හොයාගන්න තිබෙන්නේ? ඒසා පාලන මිල දැම්මාය කියන එක නිදහසට කාරණයක් නෙවෙයි. පාලන මිලට ගන්න පුළුවන් තැනක් හොයලා දෙන්න ඕන පාරිභෝගිකයන්. ඒක එහෙම තැනක් ලංකාවේ හොයාගන්න නැහැ. ඒ නිසා දඩ නියම කරයි කියලා ගැසට් ගැහුවයි කියලා බඩු මිල පාලනය වෙන්නේ නැහැ. ඒකට බඩු මිල පාලනය වෙන්න පුළුවන් ආර්ථික ක්‍රමෝපායන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒකයි මෙතන තිබෙන අඩුපාඩුව. Breaking.lk